ටෙක් ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙලා අපි ආලෝක මහයි බෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා මේ web designing තුන්වෙනි වීඩියෝ එක. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ මේ tags වල දාන්න තියෙන වැදගත් attributes කීපයක් ගැන. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලලා ඇති කියලා මම හිතනවා. බලලා නැත්නම් වීඩියෝ එක බලන්න. ඒකේ මම ඕගොල්ලන්ට මේ tags ගැන පොඩි හැඳින්වීමක් කළා. අද මම කතා කරන්නේ tags ඇතුලේ තියෙන attributes කීපයක් ගැන. ඔයාලට මතකයි මම කලින් අද වීඩියෝ එකේ මේ වෙබ්සයිට් එකේ මෙහෙම හැදුවේ. ලින්ක් එකක් දුන්නා, ඉමේජ් එකක් ගත්තා, වීඩියෝ එකක් ගත්තා. දැන් අපි කතා කරමු මේවා තියෙන ඇට්‍රිබියුට්. පළවෙනි ඇට්‍රිබියුට් එක SRC. ඔයාලට මතකයි මම මේ ඉමේජ් ටැග් එක ගත්තා මේකට. ඒ ඉමේජ් ටැග් එකේ SRC කියලා දීලා තමයි අපි තැන දෙන්නේ. මේක සෝස් ඇට්‍රිබියුට් එක. ඔයාලට ඕන ෆයිල් එකක් දෙන්න පුළුවන්. ෆයිල් එකක් තියෙන තැනක් වෙබ්සයිට් එකට දෙනවා නම් මෙහෙම තමයි දෙන්නේ. ඊළඟ මේ iframe කියලා දුන්නා මම වීඩියෝ එකක් අපේ කම්පියුටරේට ගන්න වෙබ්සයිට් එකට. ඒකේ බැලුවොත් ඔයාලට පේනවා width එකයි height එකයි කියලා දෙකක් තියෙනවා. මේ width එකයි height එකයි වැදගත් ඇට්‍රිබියුට්ස් දෙකක්. අපිට පුළුවන් මේ width එක සහ height එක ක්‍රම දෙකකට අපේ කම්පියුටරේට දෙන්න. يعني මේ දෙන tag එකේ අපි හිතමු මේ මෙතන තියෙන වීඩියෝ එකක් අපි මේක img tag එක ඇතුළටත් දුන්න හැකි. මේකේ උස සහ පළල තමයි අපි වෙබ්සයිට් එකට දෙන්නේ. අපි මෙතන මේක පික්සල් වලින් දුන්න හැකි, ඒ වගේම percentage එකක් විදිහට දුන්න හැකි. හරි. දැන් මේ දිහා තියෙන පික්සල් වලින් පික්සල් 315 560යි. අපි මේක දෙමු percentage එකක් විදිහට. මේකට දෙමු 140ක්. මේකට දෙමු 130ක්. හරි. දැන් මම මේක save කරලා මේක load කරනවා. ඔයාලට මේ වීඩියෝ මෙහෙම රන් වෙනවා. දැන් හිතන්න මම මේක screen එක පොඩි කළා කියලා තව ටිකක්. screen එක පොඩි කරන් වීඩියෝ එකක් පොඩි වෙනවා. ඒක තමයි මේ attribute එකේ තියෙන වැදගත්කම. high එකයි width එකයි අපිට දුන්නේ නැහැ. හරි. ඊළඟ වැදගත් attribute එකක් තියෙනවා. මම image එක එළියට ගන්නම්. හරි. මේකේ තියෙනවා දැන් මේ අපි SRC කියලා ෆොටෝ එක දීලා තියෙන අපිට මේක high එක width එක දුන්නේ නැහැ. දැන් බැරි වෙලා හරි මෙතන මේ ෆොටෝ එක නැත්තම් ෆොටෝ එක මෙතන නැහැ කියනකෝ. හරි දැන් මම දෙනවා Google එක කියලා. දැන් එහෙම එකක් මගේ කම්පියුටරේ නැහැ. save කළා. දැන් අපි මේක run කළොත් save වෙන්නේ. අනේ. මෙතන දෙන්න ඕනේ. Google එක කියලා දුන්නා කියනකො ෆයිල් save download කළා. අර ෆයිල් එක පෙන්වන්නේ නැහැ. ඔයාලට පෙන්වනවා image එක පෙන්වන්නේ නැහනේ. හරි. දැන් මෙතන මේක පෙන්වන්න ඕන image එක හදිස්සිය හරි මේක අපේ කම්පියුටරේ නැති වුණොත් දැන් මම මෙතන img එකලියට ගත්තා. දැන් බැරි වෙලා හරි මේක අපේ තියෙන location එකේ මේ ෆයිල් එක නැති වුණොත් එහෙම මෙන්න මේ image එක මේක පෙන්වන්න විදියක් නැහැ නේ. එතකොට අපිට පුළුවන් මෙතෙන් දෙන්න ALT කියලා ඇට්‍රිබියුට් එකක් තියෙනවා. ALT මේක value එක විදිහට අපිට දුන්න හැකි. අපි මෙහෙම Chrome කියලා ගැව්වා කියන්නකෝ. Google කියලා ගහමු. Google කියලා ගැව්වා කියන්නකෝ. ඉතින් දැන් මේක save කළොත් දැන් අදිසියම මෙතන මේ ෆයිල් එක නැත්තම් අපි Google එක කියලා ගහමු. ෆයිල් එක නැත්තම් Google කියලා පෙන්නනවා. ඒ කියන්නේ මෙතන මෙහෙම Google කියලා මෙතන ෆොටෝ එකක් තිබ්බා කියලා ඒක බලන කෙනෙක්ට පෙන්නනවා. ඒකින්ද ෆොටෝ එක නැති වුණත් ඒක බය වෙන්න දෙයක් නැහැ. මෙතන මොන වගේ එකක්ද තිබ්බේ කියලා කෙනෙක්ට අනුමාන වශයෙන් හිතා ගන්න පුළුවන්. හරි. ඊළඟට මේ ඊට පස්සේ දැන් මේ high එක width එක මේ දෙක අපේ කම්පියුටරේ මේ වෙබ්සයිට් එකේ ගොඩාක් ඒවට දෙන්න පුළුවන්. image, ඊළඟට videos මේවා ගොඩක් ඒවට. හරි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට මම මේ web designing ගැන තව තවත් වීඩියෝ ඉස්සරහට ගේනවා. මොන හරි ප්‍රශ්න තිබ්බනම් ඔයාලට පුළුවන් පල්ලෙයා comment section එකේ දාන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට හැ පැත්තේ මතුවෙන bell icon එක click කරන්න. මම අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. මගේ කලින් වීඩියෝ බලලා නැත්නම් අනිවාර්යෙන් YouTube එකට ගිහිල්ලා Tech Lanka කියලා search කරලා මගේ videos බලන්න. එහෙනම් අද මගේ channel එකත් එක්ක එකතු වෙන
ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.